දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැත්තොත් අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන වාක්‍ය ඒ විදිහටම තියෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රතිපත්තිය දැන් හරි කියලා පිළිඅරන් තියෙනවා. මොකද ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක වැඩ කරපු කණ්ඩායම තමයි මේ සැරේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා තියෙන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු 200 ගණක් කියවලා මහන්සි වෙනවට වැඩිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩ පිළිවෙලට උදව් කරන එක තමයි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ. මේක පෙරල පෙරල බලනවා. රනිල් කිව්වන් මේක කියවන්න මෞරුද්දයක් පත්තේයි කියලා. ඔනේ නායකයෝ. රනිල් රෝලේ අවිලා කියනවා අපේ වික්‍රමසිංහ මැතිතුමා කලින් කියපු දේවල් නේ මේගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කියලා ඇති. හැබැයි කරලා නැහැ නේ. අඟහරු ලෝකේ තියෙන දේවල් මේක දාන්න බෑ. ඔය හරි මේ පරිශන කරපුවා ඒ කියපු දේවල් අපට ගැළපෙන තාලට අපි වෙනස් කරගෙන ප්‍රායෝගිකත්වයේ සලකලා දැන් තියෙන ආර්ථික තත්ත්වයේ සලකලා ගෙනාපු දේවල්. මම දැක සජිත් ගේම කට්ටිය ඇවිල්ලා මේක පෙරල පෙරල බලලා මේක නැති දේවල් දානවා. හරිද? කෝ වරක නැහෙනි. කෝ මේක නැහෙනි. ඕමිති ඔක්කොම මේක දාන්න බෑ තමයි. ඒක අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට තව පුළුල් කරන එකක් තියෙනවා. ව්‍යවස්ථා බදා කරන වෙනම දේවල් තියෙනවා. ඒක අපේ මූලික පදනම් ලියවිල්ල. දැන් පසුගිය දා නිකුත් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නමින් පිටු 200ක විතර ලේඛනයක්. ඒ ඇත්තටම මට පොඩි කාලේ මම කිව්වා ඇලිස්ගේ ජැක් සහ මේ මායා බුංචි වැල කියලා පොතක්. මට සිහි වුණේ ඒ පොත. ඒ ළමයින්ට හරියන මේක ඇත්තටම පෙරපාසල් වලට නිර්දේශ කළ යුතු මට්ටමේ කෘතියක්. ඒ අතරේ මේක ඉතාම බරපතල කාරණා ගැන හංගල ගහලා තියෙනවා. රටේ මෙතෙක් දේශපාලනයේ හැම ප්‍රධාන කඳවුරක් අංගන්නේ නැතුව තමන්ගේ ස්ථාවරයේ එළිදක්විය යුතුව තිබුණු මෙතෙක් එළිදක් වපු තීරණාත්මක කාරණා ගැන හංගල ගහලා තියෙනවා. මේකේ තියෙනවා ව්‍යවස්ථාවක් හදනවලු ජනමත විචාරණයකට ලක් කරනවලු. හැබැයි ඒක ඒකීය ව්‍යවස්ථාවක්ද සංධීය ව්‍යවස්ථාවක්ද මොකද්ද කියලා කියලා නැහැ. අද සම්පූර්ණම සමාජ මාධ්‍යවල කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කඩ යන මාධ්‍යවල පවා කියන්නේ කරුණ පරාදයි කියන්නේ. මොකද වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් නැතුව විතරක් නෙමෙයි ආණ්ඩුවක් අරගත්තාම මෙහෙවන්න තරම් ශක්තිය තියෙන දක්ෂ කණ්ඩායමක් විතර නැහැ. අපිට ඉන්නකොට හර්ෂ, අපිට ඉන්නකොට ඉරාන්, අපිට ඉන්නකොට කබීර්, ඒගොල්ලන්ට ඉන්නේ හඳුන්නෙත් එක මොඩලේ. ගල් යුගයේ ප්‍රතිපත්ති අනාගතය ගැන කිසිම දැක්මක් නැහැ. සාමාන්‍යයෙන් ඕනම ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඕනම පක්ෂයක් මූලික කාරණයක් වශයෙන් කියනවා බුදුදහම අපි ප්‍රවර්ධනය කොට ආරක්ෂා කොට රැකබලා ගන්නවා, ඒකට රාජ්‍ය ප්‍රමුඛතාවය දෙනවා කියන. අන්නේ ආගම් වලට සාධාරණ විදිහට සලකනවා කියන. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බුදුදහම සම්පූර්ණයෙන්ම අමතක කළා. ඊයේ පෙරේද භික්ෂු සමුළුවක් කියලා තිබුණා. ඒකෙන් 90%ක්ම සිවුරු අන්දපු විශ්වවිද්‍යාල ශිෂ්‍යු. ජාතියට ආදරෙත් නැහැ, ආගමට ආදරෙත් නැහැ, බුදුදහමට ආදරෙත් නැහැ. ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල දැක්ක අය මට හිතෙන හෙට අනිද තවත් මාරුවේ. උදේ නැගිටලා ඉරපායන්නේ කොහෙද කියලාත් හොයනවා. පරාජය දැනිලා ඉවරයි. ඔය කුණුගොඩවල් එකතු වෙනවා. ජනතාව ජාතික ජන බලවේගෙත් එකතු වෙනවා. ඉතින් ජනතාව එකතු වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ කුණුගොඩවල් එකතු වෙලා බලනවා ලොකුම කුණුගොඩ පෙන්වන්න. සර රනිල් ළඟ ලොකු කුණුගොඩක් තියෙනවා. දැන් සජිත් ළඟ ඉතුරු කුණුගොඩ තියෙනවා. කොපි කරලත් පේල් වෙච්ච කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස. සර ජාතික ජන බලවේගෙක සම කරන්න බෑ. සජිත්ව කොපි කරන්න පුළුවන්. සර සජිත් කොපි කරලත් පේල් වෙලා ඉන්නේ. ඒකනේ තලතැහෙම දාලා ගියේ. එනිසා බහුතර බලයෙන් මේ රටේ ජනතාවගේ ජනපති ෆස්ට් කවුන්ට් ප්‍රෙසිඩන්ට් අනුරසානායි. අනුර කුමාරට ඡන්දයක් දුන්නා කියලා කියන්නේ මේක ගෝඨාභය දෙක වෙනවා කියන්නේ. අනුර කුමාරට මාසයක්වත් ඉන්න බෑ, ටීම් එකක් නැහැ. ගෝඨාභය මහත්තයා ගන්න වෙලාවේ හිටියා වියත්මක කියලා එකක්. අද වියත්මගයි NPP කියන්නේ එකක්. ඒගොල්ලෝ කරන්න හම්බුණාද මේගොල්ලොත් එක්ක? නෑ. ආයි JVP ගා මේ රට කරන්නේ. මේ JVP එක ලංකාවේ දිනලා තියෙන තැන් දෙකක විතරයි. එක මහපාර, දෙක විශ්වවිද්‍යාලය. දැන් හදාගෙන ඉන්න ටීම් එක මොකටද? රටේ ලොකු තර්ජනයක් මේක. අපි හමුදාවන් පොලිසියන් උදාසීන කරන්නේ.